උදා ගම්මාන වැඩසටහනේ තුන්වන ගම්මානයේ අපි 24 වන ඉරුදේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීක බලප්‍රදේශයේ නගර සභා කොට්ටාසේ සංහිඳගම නමින් නියුක්ත කරන්නට කටයුතු යොදලා තිබෙනවා. එම ගම්මානය නිවාස 30කින් සමන්විත වූ අංග සම්පූර්ණ ජල පහසුකම් විදුලි පහසුකම් ප්‍රවේශ මාර්ග සහ අභ්‍යන්තර මාර්ග පහසුකම් වලින් සමන්විත වූ ගම්මාන. ගම්මාන 38ක් අපි ආරම්භ කරා පහුගිය වසරේ මහා මැතිවරණයෙන් පසු. සතුටින් කියන්න කැමති මාස 6ක් සම්පූර්ණ වන විට අපි ගම්මාන ජනතා ඉදිරිපත් කිරීමේ තත්ත්වයට ගෙන ඇවිල්ලා තිබෙනවා. මේ වසරේ තවත් අලුත්ම ගම්මාන 200ක් ස්ථාපනය කිරීම සඳහා රාජ්‍ය අරමුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉදිරි කාලවකවානුවන් තුළදී අපේ රටේ බිහිවූ සියලුම රාජ්‍ය නායකින්ගේ නම් වලින් අපි ගම්මාන ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ස්වාධීනත්වයේ ස්වාධිපත්‍යයේ බහුමික අඛණ්ඩතාවයේ සුරකින්න රජ දවසේ පටන් ඒ කැපකිරීම කරපු ඒ වීරෝදාර ජාතික නායකින් සමර ඒ අයගේ නාමය සදා නොමැකෙන නාමය ඒ නාමයන් තවදුරටත් ශක්තිමත් කරන්නට ඒ හැම නාමයකින්ම අපි උදා ගම්මාන රට පුරාම ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ හෝ වේවා, SWRD බණ්ඩාරනායකතුමා හෝ වේවා, සිරිමාව මැතිණිය හෝ වේවා, මේ වගේ රාජ්‍ය නායකින් රාජ්‍ය නායිකාව පුරා නම් ඒ ඇගේ නමින් අපි ගම්මාන හදමු. ඒක තමයි හරිද? ඒ විතරක් නෙමෙයි. ඉපැරණි රජ දවසේ අපේ රට විවිධ සතුරු බලවේග ආක්‍රමණික බලවේග අධිරාජ්‍යවාදී බලවේග ලක් වෙනවා. විරෝධාර සෙන්පති වරුන් හැටියට අපිට රටක් ඉතුරු කරමු ඒ මහා රජවරුන්ගේ නාමයෙන්ත් අපි ගම්මාන, දසමහා යෝධයන්ගේ නාමයෙන්ත් අපි ගම්මාන. ඒකට මේ පක්ෂයක් පාටක් ජාතියක් ආගමක් කුලයක් ගෝත්‍රයක් පන්තියක් අපිට වැඩක් නෑ. රට සුරකින්නට වැඩ කටයුතු කරන්නේ රටට නායකත්වයක් දුන්නොත් ඒක තමයි කොහොමද. ඒ වගේම ආරක්ෂක ශේෂ්ත්‍රය කේන්ද්‍ර කරගන්නමින් මුල් කරගන්නේ ප්‍රථම වතාවට රජයේ සේවකින්ට නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී ගම්මුදා වැඩසටහන අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් රටේ ආරම්භ කරනවා. මේ ගම්මුදා වැඩසටහන තුළින් රාජ්‍ය අරමුදල් හැම රුපියලක්ම හැම තඹසපයක් මහජනතාවගේ නිවාස අවශ්‍යතාවය සඳහා කැප කරන්නේ